ජයගමු ශ්‍රී ලංකා ජූලි 12-13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. උතුරට ඇවිල්ලා කිලිනොච්චියට අද ආවහම මේ දරුවන්ගේ දිහා බැලුවහම මට සතුටකුත් ඇති වෙනවා දුකකුත් ඇති වෙනවා. මේ කිලිනොච්චියේ දරුවෝ උතුරේ යුද්ධයේ තිවිච්ච බරපතලම ප්‍රදේශයේ විදියට පීඩාවට පත් වෙලා අවුරුදු ගාණක් අධ්‍යාපනය හදාරන්න බැරි වෙලා මේ දරුවන්ගේ අම්මලා තාත්තලා දැඩි පීඩනවලට ලක් වෙලා ඒ සියල්ල කැප කරගෙන අද දවසේදී ඉතාමත්ම හොඳින් අධ්‍යාපන කටයුතු ඒ සියලු පීඩාවන් මැද්දේ සිදු කරද්දී දකුණේ දරුවෝ ඒත් අපේම දරුවෝ ඒත් මගේම දරුවෝ ඒ දරුවෝ දකුණේ අද එක එක දේශපාලන කණ්ඩායම්වල අවශ්‍යතාවයට තමන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරලා තියෙනවා. අද දකුණේ පාසල් අද මේ උතුර යුද්ධය නිසා ඒ දවස්වල වැහිලා තිබුණත් ගෙවල් ඇතුලේ බංකර ඇතුලේ තියාගෙන මේ දරුවන්ට මේ අම්මලා තාත්තලා මෙහි ගුරුවරු විදුහල්පතිවරු උගන්වන්න වැඩ කරද්දී දකුණේ විදුහල්පතිවරු දකුණේ ගුරුවරු අද තමන්ගේ වැටුප වෙනුවෙන් එහෙම නැත්නම් වෙනත් දුම්රිය වර්ජකයින්ගේ කොමිස් මුදල් වෙනුවෙන් කරන වර්ජන වෙනුවෙන් සහයෝගය දක්වන්න අද දකුණේ ගුරුවරු දකුණේ විදුහල්පතිවරු පාසල් දරුවන්ගේ අධ්‍යාපනය උගසට අරගෙන තියෙනවා. අද දවස් ගණනාවක් පාසල්වල අධ්‍යාපනය කඩාකප්පල් වෙලා ඒකයි මම කිව්වේ සතුටකුත් දුකකුත් මට ඇති වෙනවා කියලා. ඊයේ රාත්‍රියේ මට දිසාපතිතුමා හම්බුණා මුරලිදරන් මැතිතුමා රාත්‍රියේදී මෙහෙට ආවහම ඊ ආපු ගමන් එතුමාව අපි පිළිගන්න ආවා. ඒ ආපු වෙලාවේ එතුමත් සමග මේ වර්ජන ගැන කතා කරනකොට එතුමා කිව්වේ මෙහෙත් වර්ජනයක් තිබුණා. මෙහෙත් ලොකු වර්ජනයක් පහුගිය දවස්වල තිබුණා. ඒ තිබුණේ රෝහල ඉදිරිපිට 10,000 සෙනගාව රෝහල ඉස්සරහට. ඇවිල්ලා ඒ අය කිව්වේ රෝහලේ වැඩ කටයුතු තවත් කාර්යක්ෂම කරන්න කියලා. ජනතාව සිවිල් ජනතාව පාරට බැහැලා ඉන්නේ රාජ්‍ය සේවය තවත් ශක්තිමත් කරන්න කියලා. ප්‍රාදේශීය ලේකම්තුමන් ළඟාවට දිස්ත්‍රික් ලේකම්තුමන් ළඟාවට ඇවිල්ලා මිනිස්සු ඉල්ලීම් කරනවා. RTI එක පාවිච්චි කරලා අහනවා කොහොමද මේ ප්‍රතිලාභ දුන්නේ? මේක තව දෙන්නේ කොහොමද? මේක ඉක්මන් කරන්නේ කොහොමද? මේ නිලධාරීන් ඉතාමත්ම වේගෙන් වැඩ කරන් යද්දී අද සිවිල් ජනතාව ශක්තිමත් වෙලා මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා ඉල්ලීම් කරනවා තවදුරටත් රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න කියලා, තවදුරටත් කාර්යක්ෂම වැඩ කරලා දෙන්න කියලා, තවදුරටත් රෝහලේ වැඩ කරලා දෙන්න කියලා ජනතාව උද්ඝෝෂණය කරනවා කියලා. මේ වර්ජනය කරන අය වර්ජනය කරලා දුම්රිය වර්ජනය හරහා ජීවිතයක් බිල්ලට ගත්තා දකුණේ. ඒ ජීවිතයේ බිල්ලට අරගෙන තමන්ගේ වර්ජනය සාර්ථකයි කියලා ඊයේ වර්ජනය අවසන් කරා තමන්ගේ රස්සාවල් ටික නැති කරනවා කියලා ලියුම හම්බ වෙනකොට කට්ටියට මතක් වෙන්න පටන් ගත්තා. 80 ජූලි මාසේ නැවත වතාවක් 2024 ජූලි මාසේ මතක් වෙන්න පටන් ගත්තා. පළවෙනි ලිපි 1000 කරනකොට ජීවිතයකුත් නැති කරලා තමයි අවසානයේදී කොමිස් වෙනුවෙන් පෙනී හිටපු කොමිස් ටික ගන්න වෙනුවෙන් එළියට බහැපු ඇතැම් වෘත්තීය සමිති තමන්ගේ අයිතීන් කියලා කියාගෙන බුකින් වලින් කොමිස් වෙනුවට වැඩ කරපු වෘත්තීය සමිති වෘත්ති සමිතිය අර්ගරය ඉවර කළේ 1000කට ගෙදර යන්න කියලා ලියුම් ටික ගහනකොට. ඊයේ රජය කැබිනට් මණ්ඩලයේ තීරණය කළ ජනාධිපතිතුමා ඒ දැඩි තීන්දුව ගන්න ගමන්ම සේවයට පැමිණෙන රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ඉන්ක්‍රිමන්ට් එකක් ප්‍රශංසා ලිපියක් දාලා ඒ අයව පිළිගන්න ඒ අයට ශක්තියක් ලබා දෙන්න වැඩ කටයුතු කළා. වගේම ඊයේ අපි දැක්කා ජනතාව මල් මාලා දාලා වැඩ කරන ජනතාවට උපහාර පුදන අවස්ථා අපි ඊයේ රාත්‍රියේ රූපවාහිනියෙන් දකින්න පුළුවන්කම ලැබුණා. හැබැයි ඒ මල් මාලා දාපු මිනිස්සුම හෙට අනිද්ද වෙනකොට තවත් වර්ජන කරලා දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරොත් රෝහල්වල අධ්‍යාපනය රෝහල්වල රෝගීන්ගේ ජීවිතවලට කරදර වෙන විදියට වර්ජනය කළොත් එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවාවන් මේ විදියට ඇපයට තියලා තමන්ගේ අයිතීන් වෙනුවෙන් කියලා දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් පාරට බැස්සොත් මේ මල් මාලා දාපු මිනිස්සුම හෙට අනිද්ද වෙනකොට කොයි තීරණ ගනීද කියලා අපිට තේරුම් ගන්න බෑ. අද අපි සමාජ මාධ්‍ය දකිනවා ජනතාව දැඩි ප්‍රකෝපකාරී තත්වයකට පත් වෙලා තියෙනවා මේ වර්ජකයන් සම්බන්ධයෙන්. ඒ අයට මේ යාපනේ මේ කිලිනොච්චියේ අපේ සිවිල් සංවිධානවල ආදර්ශය ගන්න කියලා මං ඉල්ලා හිටිනවා. උතුරේ දිස්ත්‍රික්ක අතරෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කය අපිට සුවිශේෂී. 1984 කිලිනොච්චිය දිස්ත්‍රික්කය වෙනම පරිපාලන දිස්ත්‍රික්කයක් විදියට
වෙංකලා ඒ වෙනකොටත් යුද්ධය පටන්ගෙන තිවිච්ච නිසා කිලිනොච්චියට දිස්ත්‍රික්කයක් විදිහට වෙනම සංවර්ධනය වෙන්න වෙනම දියුණු වෙන්න තිවිච්ච අවකාශයන් අහිමි වුණා. ඒ විතරක් නෙවෙයි යුද්ධයේදී ඉතාමත්ම දරුණු යුද තත්ත්වයන් තිවිච්ච ප්‍රදේශයක් විදිහට එල්ටීටී සංවිධානයේ ප්‍රධාන මූලස්ථානයන් පැවතිච්ච ප්‍රදේශයක් විදිහට මේ ප්‍රදේශය වැඩි යුද පීඩනයට ලක්වෙච්ච පළාතක් විදිහට දැවැන්ත කඩාගෙන වැටීම් රාශියක් සිද්ධ වෙලා මේ යුද්ධයෙන් පස්සේ කෙටි කාලීනව තමයි මේ දිස්ත්‍රික්කය මේ තියෙන සංවර්ධන තත්ත්වයට එන්න පුළුවන්කම ලැබුණේ. කිලිනොච්චිය වෙනම දිස්ත්‍රික්කයක් හැටියට හැදෙන්න ඉස්සර යාපනයේ දිස්ත්‍රික්කයේ තිබිලා කිලිනොච්චිය වෙනම දිස්ත්‍රික්කයක් හැදෙන්න අපේ ඉතිහාසයේ පැරණි ජනාවාස සංක්‍රමණය වූ ක්‍රමයක්ම විශේෂයෙන්ම බලපෑවා. ඒ තමයි උතුරේ ජනතාව බොහෝ සෙයින් පීඩාවට පත්වෙද්දී ජලය හිඟකම නිසා වගා කරන්න ගොවිතැන කරන්න ජල හිඟකම ඇති වෙනකොට ඒ ජල හිඟයට පිළියමක් හැටියට එදා ඉතිහාස කතාවල සඳහන් වෙන ආකාරයට ධාතුසේන රජුරුවන්ගේ කාලේ එදා කලාවැව එහෙ හදද්දි වගේම මෙහෙ යාපනයේ රජුරුවොත් එක්ක එකතු වෙලා ප්‍රාදේශීය පාලකයාත් එක්ක එකතු වෙලා මෙහෙ වැව හදලා මේ ඉරණමඩු ජලාශය හදලා ඒ කාලේ ආරම්භ කළා කියලා කතාවක් තියෙනවා. ඊට පස්සේ මේ පළාතට ආපු ආණ්ඩුකාරවරයෙක් එහෙම නැත්නම් මේ පළාත බාර දීලා මේ කොටස 1902 නැවත වතාවක් මේ ජලාශ දෙකක් මඩ ප්‍රදේශ දෙකක් එකතු කරලා ගොඩනගලා ඊට පස්සේ ඒක අවසාන වශයෙන් ඉරණමඩු ජලාශය කියලා නම් කරා කියලත් කතා අහලා තිනවා. කොහොමද 1932 තමයි ඉරණමඩු ජලාශය හැදෙන්නේ. හැබැයි ක්‍රමිකව කාලෙක ඉඳලා යාපනයේ තිවිච්ච ඒ යාපනයේ දූපතට තිවිච්ච ප්‍රශ්නත් එක්ක වතුරවල ප්‍රශ්නත් එක්ක මේ ඉරණමඩු ජලාශය වටා ගොවිතැන කේන්ද්‍ර කරගෙන ජනතාව මේ ප්‍රදේශයට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. ලංකාවට විජයරජ්ජුරුවෝ ගොඩබහිද්දී මන්නාරමට ඇවිල්ලා කදිරමලයට ඇවිල්ලා බිමට අත තියලා තඹපන්නේ කියලා කිව්වේ තඹපාට පසක් තිවිච්ච වැල්ලක් තිවිච්ච බව තමයි එතුම සඳහන් කළේ තඹපන්නේ කියලා. විජය කුමාරයා ලංකාවට එනකොට යක්ෂනාග ගෝත්‍රවල මිනිසුන් මේ රටේ පාලනය කරේ යක්ෂනාග ගෝත්‍රවල කණ්ඩායම්. ඒකෙන් අයක්කණ්ඩි අයක්කච්චි අයක්කච්චි කියලා නම කියවෙන්නේ තාම යක්ෂ ගෝත්‍රිකයින්ගේ ප්‍රදේශයකේ ඒවන් මතක් කරන්න කියලා ඊයේ මට හම්බෙච්ච අපේ ප්‍රාදේශීය ලේකම්තුමන්ලගෙන් දිසාපත්තුමන්ලගෙන් දැනගන්න හම්බුණා. ඒ තමයි අපේ රටේ ඉතිහාසය. එදා නාග ගෝත්‍රිකයෝ යක්ෂ ගෝත්‍රිකයෝ හිටියේ උතුර විතරක් නෙවෙයි මුළු ලංකාවම හිටියේ යක්ෂ ගෝත්‍රිකයෝ නාග ගෝත්‍රිකයෝ. ඒව තමයි කැලණියෙන් නාග ගෝත්‍රය සම්බන්ධව කතා වෙන්නේ. මේ රටේම ජීවත් උනේ අපි එක මිනිස්සු යක්ෂ ගෝත්‍රිකයෝ නාග ගෝත්‍රිකයෝ විදියටයි ඉතිහාසයේ අපිව සඳහන් කළේ. එතනින් පස්සේ තමයි විජය කුමාරතුමා ඇවිල්ලා එතනින් එහාට අලුත් පරම්පරාවක් බිහි වෙන්නේ ලංකාව ඇතුලේ. එතකොට එදාර තඹ පන්නි කියලා බිමට අත තියපු තඹ පාට පොළව මේ කිලිනොච්චියේ පසටත් සමානයි. මේ කිලිනොච්චියත් ඛනිජවලින් ඉතාමත්ම පරිපූර්ණ ප්‍රදේශයක්. මේකට අපි කියනවා මේ ප්‍රදේශයේ තියෙන මේ පස මූලද්‍රව්‍ය රසක් තියෙන පසක් හැටියට. ඇලුමිනියම් සිලිකා යකඩ මේ ප්‍රදේශයේ ලැටෝසෝල් කියන ද්‍රව්‍ය මේ පසේ තියෙනවා. ඛනිජ වශයෙන් ඉතාමත්ම ශක්තිමත් ආර්ථික වශයෙන් ලෝකයට අවශ්‍ය කරන සම්පත් බහුල මේ කිලිනොච්චිය අනාගතයේදී සංවර්ධනය කරද්දී මේ සියල්ල ගැන අවධානය යොමු කරන්න වෙනවා. මේ කිලිනොච්චියටත් රාජධානිය යාපනයේ රාජධානිය කියන්නේ ඒ කාලේ අපි කතා කරේ අනුරාධපුර රාජධානිය යාපහුව රාජධානිය නොයෙක් රාජධානි ගැන කතා කළා. රජරට ගැන කතා කළා. හැබැයි යාපනයත් වෙනම රාජධානියක්. මෙහි සංගිලි රජුරුව තමයි අවසාන වශයෙන් හිටපු රජුරුව. ඒ රජුරුව මේ පළාත වෙනම ඒ කාලේ ප්‍රාදේශීය පාලකයෙක් විදියට පාලනය කළා. මේකත් රාජධානියක්. ආර්ය චක්‍රවර්ති පරපුරට මලබාර් හා තෙලිඟු රාජ්‍යයන් සමග සම්බන්ධතා පවත්වපු දැඩි වශයෙන් ඉන්දියාවත් සමග ගනුදෙනු කරපු බොහොම ශක්තිමත් රජ කෙනෙක් තමයි මේ රජුරුව. ඒකට පෘතුගීසීන් කැමති වුණේ නැහැ. පෘතුගීසීන් තමන්ගේ හමුදාවක් එවලා මෙතුමන්ව යටපත් කරන්න කටයුතු උත්සාහ කළා.
පිලිප්ද ඔලිවේර තමයි එවන්නේ කොන්ස්ටන්ටිනෝ ආණ්ඩුකාරයා. එවලා 1619 රජ්ජුරුව අල්ලලා යාපනයේ රාජධානිය ඉවර කරනවා. එතනින් පස්සේ තවත් අවුරුදු 195කට විතර පස්සේ තමයි උඩරට රජ්ජුරුවත් අත්පත් කරගෙන උඩරට රාජධානියත් ඉංග්‍රීසීන් අල්ලගෙන අපේ රටේ රාජධානි ක්‍රමය නැති කරලා දැම්මේ අන්න ඒ විදියට. මං ඒ ඉතිහාසයේ මතක් කළේ අද අපි දියුණුවයි කියලා කතා කරන රටවල් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව එහෙම දිගු ඉතිහාසයක් නැහැ. වසර 200ක ඉතිහාසයක් විතරයි මේ රටවල් වලට තියෙන්නේ. ඒ රටවල් හොයාගෙන ඕස්ට්‍රේලියාව හොයාගෙන කණ්ඩායම් ගිහිල් එකට එකතු වෙලා අද දියුණු රාජ්‍යයක් බවට පත් වෙලා ඒගොල්ලා ඒ රටේ ඉන්න විවිධ ජාතීන් විවිධ නම් වලින් හඳුන්වන්නේ නැහැ. හැම කෙනාම ඕස්ට්‍රේලියානුවන්, ඕස්ට්‍රේලියන් සිටිසන්ස්ලා ඒ රටේ ඉන්නේ, ඕස්ට්‍රේලියානු ජාතිකයන් ඒ රටේ ඉන්නේ, ඇමරිකාවේ ඉන්නේ ඇමරිකන්ස්ලා, ඒ රටේ නැහැ තමිල්ස්ලා, මේ යුරෝපියන්ස්ලා, ඒ රටේ නැහැ වෙන වෙන අය, ඒ රටේ ඉන්නේ ඇමරිකන්ස්ලා. ඉතිහාසය ගැන කතා කර කර, ඉතිහාසයේ වෙච්ච ප්‍රශ්න ගැන කතා කර කර, අපි වෛරය වපුර වපුර, දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් වෛරය ඉස්සරහට ගෙනියමින් වැඩ කරනවද, එහෙම නැත්නම් ශ්‍රී ලාංකික ජාතියක් විදියට අපි එකට හින්නවද, ඉස්සරත් යක්ෂනාග ගෝත්‍රිකයෝ විදියට ඉඳලා විජය කුමාරගෙන් පැවත ආපු අපි සියලු දෙනා ඒ විදියටම එක ශ්‍රී ලාංකික ජාතියක් විදියට ඉස්සරහට යනවද කියලා අපිට දැන් කල්පනා කරන්න තියෙනවා. අපි මෙතනින් ඉස්සරහට යන්න ඕනේ සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද කියලා නෙවෙයි, ශ්‍රී ලාංකික ජාතියක් හැටියට. එහෙම වුණොත් විතරයි මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. එහෙම තීරණය කරන්න ඕනි කරන මූලික තීන්දුවක් එදා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ගත්තා. ඒ තමයි ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන්නත් ඉඩ දීපු එක. ඒක 2015 ජනාධිපතිතුමා ඒ තීන්දුව ගත්තේ රාජතාන්ත්‍රිකයෙක් හැටියට, දේශපාලඥයෙක් හැටියට හිතලා නෙවෙයි. එදා ඒ තීන්දුව ගන්නකොට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට දේශපාලනික වශයෙන් බරපතල විරෝධතා ආවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දේශපාලනිකව හිතන්නේ නැතුව මේ උතුරේ ජනතාව වෙනුවෙන්, දෙමළ භාෂාව කතා කරන ජනතාව වෙනුවෙන් ඒ තීන්දුව ගත්තේ මේ රටට ඉන්න එකම රාජතාන්ත්‍රිකයා නිසා. දැනට සිංහල නායකයෝ අතරින් දෙමළ ජනතාවට වැඩිම සේවයක් කළ ජනනායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතිහාසයට එක්ුණා වගේම අනාගතයේදී ඉදිරි වසර 5-6 ඇතුළත මේ පළාත්වලට සැලසුම් කරලා තියෙන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති, මන්නාරම දියුණු කරන්න තියෙන සැලසුම්, කිලිනොච්චියට තියෙන සැලසුම්, යාපනයට ගෙන එන්න බලාපොරොත්තු වෙන ආයෝජන ව්‍යාපෘති, ඒ වගේම ත්‍රිකුණාමලයේ දියුණු වීම ඇතුළු මේ සියල්ලත් එක්ක මේ මඩකලපුව, මේ උතුර නැගෙනහිර පළාත් දෙකම දැවැන්ත සංවර්ධනයක් එතුමගේ නායකත්වයෙන් ඉදිරි වසර කීපය ඇතුළතත් සිද්ධ වෙනවා කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. ජී.ජී. පොන්නම්බලම් මන්ත්‍රීතුමා මට මතකයට එනවා. ජී.ජී. පොන්නම්බලම් දෙමළ පක්ෂය තමයි ලංකා සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නිර්මාණය කරලා පාර්ලිමේන්තුවට එන්නේ 1947 ඩී.එස්. සේනානායක මහත්තයාගේ ආණ්ඩුවට එකතු වෙනවා. එකතු වෙලා රටේ සංවර්ධනයට එකතු වෙලා එතුමාට පුළුවන් වෙනවා පරන්තන් රසායනික කම්හල පුන්නුඩේ කලිජ වැලි සමාගම මේ පළාත්වලට ගෙනැල්ලා මේ පළාත් දියුණු කරන්න එතුමාට පුළුවන්කම ලැබෙනවා. එතුමාට ඒ පුළුවන්කම ලැබුණේ සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා වෙන් වෙලා ඉන්නේ නැතුව එකට ආණ්ඩුවක් විදියට එකට එකතු වෙලා ඒ සංවර්ධනය මෙහෙට ගේන්න පුළුවන් වෙච්ච නිසා. ඒ ඉතිහාසයෙන් ඉගෙනගත්තු පාඩම් අපි අරගෙන යුද්ධයක් කියලා අපි විරසක වෙලා විනාශ වෙලා ගියපු අතීතය ගැන සීකත්වනා කර කර ඉන්නේ නැතුව අද අපිට මේ පාඩම් ඉගෙනගෙන, පොන්නම්බල මැතිතුමාගේ පාඩම් ඉගෙනගෙන අද අපිට එකට එකතු වෙලා වැඩ කරන්න කාලය ඇවිල්ලා තියෙනවා. දේශපාලඥය විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරියොත් එහෙම ඉන්නවා. ලයිනල් ප්‍රනාන්දු මැතිතුමා පනිෂ්මන්ට් ට්‍රාන්ස්ෆර් එකකට එන්නේ යාපනයට. අවසානයේදී යාපනයට කරපු වැඩ කොටස නිසාම 1978 එතුමගේ අම්මා මිය ගියපු වෙලාවේ එතුමගේ අම්මගේ දේහයවත් කොළඹට ගෙනියන්න දුන්නේ නැහැ යාපනයේ හිටපු මිනිස්සු. අම්මගේ දේහයට මෙහි ගෞරව කරලා ඒ දැවැන්ත සහයෝගය එතුමට ලබා දුන්නා. චෙල්ලනායක මහත්තයාගේ මරණයට පස්සේ වැඩිම සෙනගාවේ ඒ මරණයට කියලා ඉතිහාස පොත්වල හින් මෙහෙන් කතා දේශපාලන විචාරකය කියන ඒ මලගෙදරට තමයි චෙල්ලනායක මහත්තයාගේ මරණයට පස්සේ වැඩිම සෙනගාවේ ලයිනල් ප්‍රනාන්දු මහත්තයාගේ අම්මගේ මලගෙදරට කියලා. ඒ තරම් ආදරයක් යාපනයේ මිනිස්සු ඒ රාජ්‍ය නිලධාරියට දැක්වුවා යාපනයේ ගොඩනගන්න දරපු සහයෝගයට.
ඒ විතරක් නෙවෙයි වර්තමානයේ මේ අපේ රණවිරු අපේ ඇවිල්ලා මෙහෙ සේවාව සිද්ධ කරලා අවසාන වශයෙන් යද්දි මම දැකලා තියෙනවා සමහර වෙලාවට ඒ රණවිරුවන්ටත් අපේ මේ දමිල සහෝදර සහෝදරියන් කොච්චර ආදරයක් දක්වනවද කොච්චර ලෙන්ගතුකමක් දක්වනවද ඔවුන් ඒ තරම්ම ලං වෙලා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය අද මේ උතුරේ ජනතාවත් සමග ඉතාමත්ම සහයෝගයෙන් වැඩ කරනවා ඔවුන් සමග එකට බැඳලා අත්වැල් බැඳගෙන අද වැඩ කටයුතු කරනවා අපි දකිද්දි අපිට දැඩි සතුටක් ඇති වෙනවා. අද අපි මේ රට නැවත වතාවක් දියුණු රටක් බවට පත් කරන්න අපේ දරුවන්ට ලොකු වගකීමක් තියෙනවා. මේ උතුරේ දරුවෝ ෂෙල් වෙඩි සද්දේ ඇහි ඇහි ෂෙල් වෙඩි දැක දැක අධ්‍යාපනයේ හදාපුව විශ්වවිද්‍යාලවලට ගියපු දරුවෝ අද රාජ නිලධාරීන් බවට පත්වල ඉන්න මේ බහුතරයක් දෙනා ඒ පීඩාවන් වලට මූණ දීපු අය අද මෙතන ඉන්නේ. මේ සියල් අතීතයේ පැත්තකට දාලා අද අපි හැමෝටම එකට එකතු වෙලා රටක් විදියට ගොඩනැගෙන්න උතුරටත් දකුණටත් එක හා සමානව මේ වගකීම තියෙනවා. මේ අභියෝගය උතුරේ ඔබට නම් ප්‍රශ්නයක් නෙවෙයි, අභියෝග රසකට මුණ දීපු ඔබට මේ රට දියුණු කරන ගමනට එකට එකතු වෙලා යන ගමන උතුරේ ඔබට නම් අභියෝගයක් නෙවෙයි, එය දකුණත් එකට එකතු වෙලා අපි මේ අභියෝගය රට දිනවන ජයග්‍රහණය වෙනුවෙන් අපි සියලු දෙනාම එකට එකතු වෙන්න ඕනි. අවසාන වශයෙන් කවි දෙකක් තියෙනවා ඔබත් සමග කතා කරන්න. කවි දෙකක්. ඒ තමයි දෙවුන්දර තොඩුවේ උපන් සඳරිසි සුදසිංහ කියන කිවිඳිය ලියලා තියෙනවා ගිනිවැදුණු පියාපත් කියලා. ඒ පොතේ කියවෙන්නේ යාපනයේ පුස්තකාලය ගෙන තියපු අවාසනාවන්ත සිදුවීම ගැන. ඒ පොතේ කවි පන්තියක් තියෙනවා ආරාධනා පුතුණේ කියලා. ඒ කවි පෙළ ආරම්භ වෙන්නේ බැරල් තුල නිදපු පුතුණේ වරෙල්ලා කියලා. කොළම්පොර නොදුටු පුතුනේ වරෙල්ලා, කොළම්පුර නොදුටු පුතුනේ වරෙල්ලා කියලා ආරාධනා කරන්නේ මේ බැරල් ඇතුනේ ඉක්දගෙන යුද්ධ කාලේ අම්මලා ආරක්ෂා කරලා හදපු මේ දරුවෝ බොහොම අමාරුවෙන් නිදි කරවලා, බොහොම අමාරුවෙන් බංකර් ඇතුලේ නිදි කරවලා අධ්‍යාපනයේ හදාරවලා විශ්වවිද්‍යාලවලට එන්න, කොළඹ විශ්වවිද්‍යාලවලට එන්න, සිංහල විශ්වවිද්‍යාලවලට එන්න, රට ගොඩ නගන්න එන්න මේ ආරාධනාව තමයි කරන්නේ. මේ කවිපන්ති අවසානයේදී මේ උත්සාහවන්ත දරුවන්ට ආරාධනා කරන්නේ රට ගොඩ නගන්න එකතු වෙන්න කියලා. ඒ විතරක් නෙවෙයි අවාසනාව අවසාන වශයෙන් කියනවා පිල්විදා නටන මොනරුණි උතුරු කොනේ වැඩිම ලකුණු ගෙන පියඹා වරයු මෙහි. මේක ආරාධනාවක්. වැඩිම ලකුණු අරගෙන එන්න රට දියුණු කරන්න විද්‍යාර්ථීන් විදියට ගොඩනැගෙන්න කියලා ආරාධනා කරන්නේ. මේ දකුණේ දෙවුන්දර තුඩුවෙන් ආරාධනාව පේදුරු තුඩුවට. ඉතිහාසයේ දේශපාලඥයා විසින් බෙදපු මේ අපිව ඉතිහාසයේ යාපනයේ ඇවිල්ලා බිස්නස් කරේ ගාල්ලේ මාතර මිනිස්සු. මාතර බත් කඩ තිබුණා යාපනයේ. යාපනයේ තිබුණා දකුණේ ව්‍යාපාරිකයෝගේ ව්‍යාපාර. යාපනයේ හදපු සුරුට්ටු දකුණේ මිනිස්සු රස කර කර බිව්වා. යාපනයේ දකුණේ මිනිස්සුන්ගේ සුරුට්ටු වලට ඕනි කරන රස යාපනයේ මිනිස්සු දැනගෙන හිටියා. ඒ දැනගෙන දකුණට ගැලපෙන්න සුරුට්ටු ඔතන්න යාපනයේ මිනිස්සු දැනගෙන හිටියා. ඒ තමයි දකුණේ හදවත දකුණේ රසය යාපනයේ මිනිස්සු දැනගෙන හිටපු හැටි. සාගර පලන්සූරිය කියලා පාර්ලිමේන්තුවට ආපු අපේ කවියෙක් හිටියා. ඒ කවියා උතුරෙන් කියලා කවිපන්තියක් ලියනවා. ඒ කවිපන්තියේ කියනවා සුරුට්ටුවට එක් වී උතුරේ ඔතන ભેදය පිලිස්සී හමු වේවා දකුණ. සුරුට්ටුවකින් වුණත් කොයිතරම් හොඳ දෙයක් පණිවිඩයක් දෙන්න පුළුවන්ද කියන එකයි මෙතනින් කියන්නේ. ජාතික සමගිය වෙනුවෙන් තිබිච්ච අදහස තමයි ඒ දකුණේ කියන්නේ. ඒ කියන්නේ ඔතන සුරුට්ටුවට ජාති ભેදය පිලිස්සිලා යන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අවසාන වශයෙන් මිනිසා විසින් මිනිසා වෙන් කරන රසින් බඳ ඇත පවුරු පදනම් කිසි කෙනෙකු විසින් බඳ ඇත පවුරු කිසියම් කෙනෙකු විසින් යම් කිසි කෙනෙකු විසින් පවුරු බඳලා තියෙනවා මිනිසා ભેද කරනු අටියෙන් ඒවා කඩාගෙන එහි පිරිනු පසින් පාලම බැඳෙනු ඇත දවසක උතුරු කෙරෙන් ඒ තියෙන පස්තික කපලා ඒකෙන් අපි පාලම හදමු. ඒ තියෙන බැමි කඩලා ඒ වලින් මේ යාපනයත් දකුණත් උතුරත් දකුණත් අතර පාලම හදමු. අපි රට දියුණු කරන්න අපි එකතු වෙමු කියලා මං මගේ මේ වචන කීපේ අවසන් කරන්න සූදානම් වෙනවා. 150,000ක් වෙච්ච විත්ත මේ කිරිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් වැඩ කරන ග්‍රාම සේවක වසම්වල වැඩ කරන ග්‍රාම නිලධාරීන් ටික එකතු කරගෙන ප්‍රාදේශීය ලේකම්තුමන්ලා තුමියන්ලා මේ වැඩපිළිවෙලට අපේ මිනිස් බලහාර ආරක්ෂා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන්, ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සංවර්ධන නිලධාරීන්, කච්චේරියේ නිලධාරීන් සියලු දෙනා එකට එකතු කරගෙන මේ වැඩසටහන සංවිධානය කරන්න අපිට ලබා දීපු සහයෝගයටත් මම මේ වෙලාවේ දිසාපතිතුමා
ඇමතිතුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම්තුමා සියලුම අතිරේක දිසාපතිතුමන්ලා තුමියන්ලා සියලුම රාජ්‍ය නිලධාරීන්ට විදුහල්පතිතුමන්ලට දේශපාලන අධිකාරියට මේ විදුහල් භූමිය අපිට ලබා දීපු විදුහලේ විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු සියලු දෙනාට ඇතුළු සියලුම කිලිනොච්චි ආදරණීය රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාටත් අපිව ආරක්ෂා කරන්න හැම වෙලාවකම ඉන්න පොලිසිය ත්‍රිවිධ හමුදාව සියලුම අපේ නිලධාරීන්ටත් මම මේ වෙලාවේ අපේ ස්තුතියත් මේ ආරම්භකම හොතේදීම පළ කරනවා. ඒ විතරක් නෙවෙයි මෙතන ඉන්න මේ පුංචි දරුවෝන්ගේ අම්මලා තාත්තලා පිටරටවල් වල ඉඳගෙන අපේ රටට සල්ලි එවන්න එපා කියලා දකුණේ දේශපාලඥයෝ කියද්දි උණ්ඩියල් වලින් වැඩි වැඩි ලාභෙට සල්ලි එවන්න පුළුවන්කම තියෙද්දි මේ අපේ උතුරේ ජනතාවත් අපි වෙනුවෙන් මේ රටට ඩොලර් බිලියන 12ක් එවලා ඒ විඳපු දුක ඉවර කරන්න මේ රටේ තිවිච්ච ඩොලර් මිලියන 200ක්වත් හොයාගන්න බැරි වෙන තිවිච්ච රටට ඩොලර් බිලියන 12000ක් මිලියන 12000ක් බිලියන 12ක් අපේ රටට එවලා අපි නැවත තෙල් ගෑස් බෙහෙත් ගේන්න පුළුවන් තැනට ආර්ථිකය හදන්න උදව් කරපු අපේ මේ අම්මලා තාත්තලා දරුවෝ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. විගමනික ප්‍රජාව සියලු දෙනාම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අපේ අධ්‍යක්ෂක මණ්ඩලයත් ඒ වගේම අමාත්‍යංශයත් ජනාධිපතිතුමන් වෙනුවෙනොත් ඒ ජනාධිපතිතුමා මේ රට වසර දෙකක් ඇතුළත ගොඩගනිද්දී ඔබ දුන්නු ඩොලර් බිලියන 12 තමයි ඒකට දැවැන්ත හයියක් උනේ. ඒ වෙනුවෙන් අපි අපේ ස්තුතියත් පුද කරනවා. රටට ඩොලර් නැත්තටම නැති වෙලා හිඳිලා රටේ මිනිස්සු පාරවල් ගානේ මැරෙනකොට ඒ වගකීම බාරගන්න රටට ඩොලර් අර්බුදේ විසඳන්න ඩොලර් ටික ගේන වගකීම බාරගන්න ඒ වෙලාවේ කවුරුත් නොහිටියට අද මේ ඩොලර් බිලියන 12ක් ගේන්න අපි අමාත්‍යංශයක් විදියට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී මේ සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කටයුතු රාශියක් සංවිධානය කරලා ව්‍යාපෘති ගණනක් සංවිධානය කරලා මිනිස්සු දැනුවත් කරලා නීති දාලා ප්‍රතිලාභ දීලා වාහන ගේන්න කියලා ප්‍රතිලාභ දීලා එතකොට හෝප් ගේට් කියලා ව්‍යාපෘති හදලා විගමනික ශ්‍රමිකයෝ ශක්තිමත් කරලා එතකොට ඒ අයට ණය පහසුකම් ලබා දීලා ඒ අයට ආධාර ලබා දීලා ඒ අයව දිරිගන්වලා මේ විදියට මේ අයව ශක්තිමත් කරලා ඒ විදියට මේ අයව උපහාරයට ලක් කරලා මේ සියල්ල කරලා ඩොලර් බිලියන 12ක් ගේනකොට දැන් ඉන්නවා කට්ටිය අහන්න කොහොමද ගෙන ආවේ කොයි විදියටද ගෙන ආවේ ඕක ගෙන ආපු විදිය හරිද එහෙම අහන්නත් කට්ටිය ඉන්නවා. අපි කියන්නේ අපි රට වැටිච්ච වෙලාවේ අමාරුව වැටිච්ච වෙලාවේ කරන්න තියෙන හැම ක්‍රමයක්ම පාවිච්චි රටට ඩොලර් බිලියන 12ක් ගෙනල්ලා දීලා තියෙන්නේ මේ විදේශගත ශ්‍රමිකයොත් එක්ක එකට එකතු වෙලා ඊට පස්සේ එන ඕනම අභියෝගයක් මුණ දෙන්න බලාගෙන තමයි ඒ කටයුතු කරලා තියෙන්නේ. මොකද ඒ යුතුයකම් ඉෂ්ට කරලා තියෙන්නේ රටේ මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්න ජීවිත බේරගන්න. ඒ වෙනුවෙන් තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කැප වුණේ. ඒ වෙනුවෙන් තමයි අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු මේ නිලධාරී මණ්ඩල කැප වෙලා තියෙන්නේ. හැබැයි අද වැඩේ කරලා ඉවර වුණාම රට හොඳ තත්ත්වයට ආවහම දැන් රටට තෙල් ටික එනකොට දැන් කෑම බීම ටික එනකොට දැන් ගෑස් පෝලිං නැති වෙනකොට ඒවම කාලා බීලා ඒවම ප්‍රතිලාභ ලබලා අහනවා තමුසෙල කොහොමද මේ සල්ලි මෙතන රටට ගෙන ආවේ ඒ වෙනුවෙන් කරපු මේ වැඩ එහෙම කරේ කොහොමද මෙහෙම කරේ කොහොමද කියලා අද ප්‍රශ්න කරන්න කුහක ජාතියක් බවට දකුණේ දේශපාලඥයා නැවතත් පත් වෙලා තියෙනවා කියන එකත් මම මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි, එහෙනම් අද දවසේදී ආපු සියලු දෙනාටම නැවතත් ස්තුතිය පළ කරමින් ඉදිරියටත් කිලිනොච්චිය ගොඩනගන්න මේ අද ආවා වගේම ඉදිරියේදී ජනාධිපතිතුමාත් එක්ක එකතු වෙලා මේ කිලිනොච්චිය ගොඩනගන්න අපි දෙන්න තියෙන පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන එක එදා ඉඳලම සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ભેදයක් නොදිබිච්ච අපි උතුරද දකුණද නැගෙනහිරද බටහිරද කියලා ભેදයක් නොදිබිච්ච අපි රන්ලි වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එක්ක මේ උතුර ගොඩනගන්න නැවතත් ඔබත් සමග අත්වල් බැඳගෙන ජයගමු ශ්‍රී ලංකා වෙල්වම් ශ්‍රී ලංකා වෙල්වම් ඉලංගේ කියන එක ශක්තියක් බවට පත් කරන්න අපි එකට එකතු වෙනවා කියන එකත් මේ වෙලාවේ සිහිපත් කරමින් මේ උතුරේ ඉන්නේ අර කණ්ඩායම් විතරක් නෙවෙයි කඳුකරෙන් ආපු මලයේ තමල් සහෝදරයොත් මේ කිලිනොච්චියේ ඉන්නවා. ඒ සියලු දෙනාමත් මේ ප්‍රදේශවල හැදුණු සියලු දෙනාත් අර ජනාවාස ක්‍රමයට එකතු වෙච්ච සියලු දෙනාවත් එකට එකතු කරගෙන අපි ජයග්‍රාහී ගමනක් යමු. වෙල්වම් ශ්‍රී ලංකා, වෙල්වම් ශ්‍රී ලංකා කියලා නැවත මතක් කරමින් මන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.